Chini Nishpadita, Tawat Sinopharm enna togayak ragat gwanyanaya ak adu udayasana katunayaka gwan thurupala weta paminiya. Adu divinata langa wu ennat mathra millionayat samaga meratata labi athi Sinopharm ennat mathra ganana laksha 51ak. Adu labunu ennat laba thinne kumana pradesha walatada? Adu dine labunu ennatut api balaporottu wenawa pradhana washeen basnahira palate vayasa avurudu 30ta wedi sieluma janathawa ennat karaneya sandaha yoda gannat rate සෙසු පළාත් වල වයස අවුරුදු 60ට වැඩිහිටි උදවියට ලබා දෙන්නත් ඒ වගේම ගුරුවරුන්ට සහ අත්‍යවශ්‍ය රාජකාරී වල නියැලෙන කණ්ඩායම් වලට ලබා දෙන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ අතර ෆයිසර් එන්නත් පළමු තොගය මෙරටට ලැබීමට නියමිතයි. ඊට මාත්‍රා 26000ක් ඇතුළත් වන අතර ෆයිසර් එන්නත් ලක්ෂ 2ක් මෙම මාසය තුල කොටස් වශයෙන් ලැබීමට නියමිතයි. මෙරටට ලැබෙන ෆයිසර් එන්නත ලබා දෙන්නේ කාටද? ශ්‍රී ලංකාව තමයි දකුණු ආසියානු කලාපෙම්ම ෆයිසර් එන්නත ලැබෙන පළවෙනි රට. පාවිච්චි කරන්නේ කාටද කියන කාරණය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුව සලකා බලමින් සිටිනවා. අපිට පෙරදී ඉල්ලීමක් ලැබිලා තිබුණා. මීට පෙර ඇස්ට්‍රාසෙනික එන්නත ලබාගත් අයට දෙවනි මාත්‍රාව හැටියට ෆයිසර් එන්නත ලබා දෙන්න පුළුවන් කියලා. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ කමිටුවකින් නිර්දේශයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ගැබිනි මව්වරුන්ට ඉතාම ආරක්ෂා සහිතයි ෆයිසර් එන්නත කියලා හෙළිදරව් කරලා තියෙනවා. ඒක නිසා ගැබිනි මව්වරුන්ට ලබා දෙන්න කියන ඉල්ලීමත් ඇවිල්ලා තියෙනවා. කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ 6කට පමණ පිරිසකට තවමත් දෙවන මාත්‍රාව ලබා ගැනීමට හැකිව නැහැ. පසුගිය මාසයේදී ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශ කළේ ඒ සඳහා ජපානයෙන් එන්නත් ලැබෙනු ඇති බවයි. අතිගරු ජනාධිපතිතුමා ජපාන් රජයෙන් විශේෂ ඉල්ලීමක් කරා අපිට ඇස්ට්‍රාසෙනිකා වර්ගය එන්නත් ලබා දෙන්න කියලා. මේ වෙනකොට තහවුරු කිරීමක් ලැබිලා තියෙනවා අපිට යම් එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලැබෙනවා කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල යටතේ එම එන්නත් නිශ්චිත ප්‍රමාණය සහ දිනය පිළිබඳ තහවුරු කිරීමක් මේ වෙනතෙක් අපිට ලැබිලා නැහැ. නමුත් අපි අපේක්ෂා කරනවා මේ මාස අන්තිම සතිය හෝ අගෝස්තු මාසයේ පළවෙනි සතිය වගේ එම ප්‍රදානය ලැබේ කියලා.